ජීවත්වෙන මව්පියන්ට පින් ලැබෙන්නේ ඇයි? දරුවන්ට පරිත්‍යාග කරන්න පුළුවන්ද කියලා. ජීවත් වෙලා කියලා කියන්නේ එයක් අහිණයක් නෑ ඒක. මස්ලේකයි ඇති නැති කී විතරයි වෙන මැරිච් එකනවා. මැරිච් එකනවා ගන්දා බව ඉන්නවා නම් එයා ජීවත් වෙන කෙනෙක් තමයි ඒක. මේ ලෝකේ ජීවත් වෙලා ඉන්නවා මස්ලේකයි තියෙන. අච්චරයි වෙනස. පුණ්‍ය පුණ්‍ය සාන්තිය මේ මව්පියන්ට දෙමව්පියන් සීකලා කරොත්. ඒ ශක්තිය දෙමව්පියන් කරා ඇදලා යනවා. සම්බන්ධ වෙනවා. දැන් වත් කවි කිව්වහම වත් වදිනවා නම් සෙත් කවි කිව්වහම සෙත් වදිනවා නම් බින්දුන හදින් වෙන්නේ නැහැ. කෙනෙකුට අපලයක් උපද්දරාවක් නෝ සෙත් කවියක් කියන වෙන දෙයක්. එයාට සාන්තියක් ලැබෙනවා. ඒක නැත්නම් එහෙම එහෙම විද්‍යාවක් තියෙනවා. ඒ වගේ අනවින පොඩි වින හදි හුණියන් ආදී කරන වත් කවි කියන කෙනෙකුට සාප කරනවා. සාපිත වදිනවා. ඒ මේවත් නැත්තේ. ඉතින් ඒක ජීවත් වෙලා ඉන්න කෙනාට ඒවා වදිනවා නම් විනාක් කරලා යහපතක් කරලා මේ විනේ සාන්තිය මවට වේවා පියාට වේවා කියලා කිව්වහම ඒත් ලැබෙනවා. මේතොර මෙහන්නේ මේක දැන් තව ප්‍රශ්නයක් එමහා තිබුණා. ඔය නම කියන්නම ඕ නැද මව්පිය කියලා කිව්වොත් මදිද? ඒ ආදි වශයෙන්. තමන්ට අරමුණු වෙන ප්‍රමේද කියන්න ඕන. මව කියනකොට අරමුණු වෙනවා නම් පියා කියනකොට අරමුණු වෙනවා මව්පියා කියලා කිය හැකියි. ඒ බාහිර කෙනෙකුට එහෙම කිව්වට අරයාගේ මව මෙයාගේ මව කියලා ඉන්නේ නැහැ. ඒ නම කියනකොට තේරෙනවා ඒ නම කියන්න පුළුවන්. ඒ වගේ යම්කි වැඩිපුරම අරමුණු වෙන විදිහට යම්කි භාවිතා කරන වචනේ භාවිතා කරන්න ඕන. පිළිදීමේදී ඒ විශේෂත්වය ඒකයි. දැන් මගේ මවට කියලා කියනකොට මව ආරමුණු වෙනවා නම් හොඳට. මවගේ නම කියන්න අවශ්‍ය නැහැ. මගේ පියාට කියන පියාගේ ස්වභාවය ආරමුණු වෙනවා නම් නම කියන්න අවශ්‍ය නැහැ. එයා ගමගේ යාළුවෙකුට පින් දෙන්න ගිහිලා ඉතින් මගේ යාළුවාට කිව්වට වැඩිය එයාගේ නම කිව්වහම ආරමුණු වෙනවා. ඒ නම කිව්වට හොඳයි. එයා වැඩිපුර ආරමුණු වෙන එකයි එම් අර ගන්න.